දවසක් වේවා ශාන්ක්‍රේෂන් YouTube් චැනැල්ෙ එකකට හැම දෙෙනම අදත් ආදරයෙන් පිළිගන්නවා. වෙනද වගේම ඔබට වැදගත්වන රැක්‍යාවස්ථාවක් සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි අදත් අපි සෝදානම් වෙන්නේ. රැක්ක්‍යවස්ථාව සම්බන්ධයෙන් සියලුම තොරතුරු වගේම ඒ සඳහන් නිවැරදිවායදුම්කන ආකාරයක් වීඩියෝ එක මගින් ඔයාලට දැනගන්න පුළුවන්. ෆ්‍රැ්‍යවස්ථාව පවතින්නේ ලංකා විදුලි බල මණ්ඩලේ? ල් ප පජ පවතිීනවූත් තනතුරු පුරප්පාඩු සම්බන්ධය තොරතුරු වගේම එ සඳහා අවශ්‍ය වන සුදුසුකම් මීලඟෙට අපි බලමු. පළමෝන තනතුර වෙන්නේ පාරිසරික නිලධාරී තනතුර. මේ සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයකින් ෆිසිකල් සයින්ස් ෝ Bioලිල් Scienceන්ස් ෝ එන්වර්මන්ල් සන්ස් හෝ නැ ස ම හෝ ෆෝි හෝ ඇගිකල්ච පිළිබඳව ප්‍රථම උපාධයක් හෝ වෙනත් අදාල ශේස්රයේ ප්‍රථම උපාධයක් ඔබට තියෙනට ඕනාා. ඒත් එක්කම එන්වර්මෙන්ටල් සයින්ස් හෝ වෙනත් අදාළ ශේෂ්‍රයක පශ්ෂා උපාදි සුදුසුකම සමග හැත් ස්ියන් එවර්මෙන්ල් වෝටෂෙට් මැනෙජ්මන්් පිළිබඳ පලපුරුද්ද අමතර සුදසුකමක් වෙනවා. දෙවන තනතුර පුරප්පාඩුව වෙන්නේ ඉඩම් නිලධාරී තනතුර. ඉිලිත් රායතයකින් ලබා ගත් ඩිපලෝමාවක්කෝ අදළ ශේත්‍රේක වෙනක් උසස් අධ්‍යාපනික සුදුසුකමක් සමඟ. අධ්‍යන පොදසාහතික පත්‍ර උසස් පෙළ සුදුසුකම හා අවුරුදු පහක පලපුරොද්ද ඔබ සතුවී යුතුයි. තුහන තනතුරු පුරප්පාඩුව වෙන්නේ සිවිල් අධිකාරී තනතුර. මේ සඳහා මොරටටුව විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන සිවිල් ඉංජිනේරු ජාතික තාක්ෂණ ඩිපලෝමාව හෝ. කටනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයමගින් ලබා දෙන ඉංජිනේරු විද්‍යාව පිළිපඳ ජාතික ඩිපලෝමාව හෝ ියෘට්ට විශ්වවිද්‍යාලේමගින් ලබා දෙන තාක්ෂණය පිළිපද ඩිපලෝමාව එහෙමත් නොමැතිනම් මට්ටක් කුලියහාල් ලබදුව උසස්තාක්ෂණ ආයතනවගින් ලබා දෙන ඉංජිනේරු උසස් ජාතික ඩිප්ලෝම සුදුසකමඔබට තියෙනට ඕන. ඒ සමග අවම වශයෙන් ජලවිදුලි ව්‍යාපෘතිවල වසර තුணක සේවා පලපරුද්ධ තිබී යුතුයි මීළඟිට අපි බලමු අවශ්‍ය වන වෙනත් සුදුසුකම් මොනවද කියලා ஒtoෝකට් ඒ වගේම වඩ Procesසි Excel ප ප්‍ර කියන පරිගණක යෙදවුම් භාවිතේ පිළිබඳ පලපුරුද්දක් ඔබට තියෙනට ඕනා ඒත් එක්කම හොඳ සනිිවේදනහා මාජන සම්බන්ධතා කුස්සලතාාවයන් පැවති යුතුයි හොදින් ඉංග්‍රීසි භාෂාව ලිවීමට හා කතාකිරීමේ හැක්‍යාව පැවතී යුතුයි. එත් එක්කම දෙමල භාෂාව හා චීන භාෂාව හැස්සිරවීමට හැකිවීම අමතරවාසියක් වෙනවා. මීලගිට අපි බලමු තනතර සඳහා යතුම් කිරීමට අවශ්‍ය වයස් පරාසය කුමන පරාසෙක පැවතියුතුයිද කියලා. අවුරුදු දහාටට නොඩුවේ යුතුයි එත් එක්කම අවුරුදු පනස් පහට නොවැඩි වී යුතුයි. ඔබ රාජසේවේ දැනට ස්තීර අයුතුම්කරුුවකුණම් මෙම උපරිම වයස්සීමාව ඔබට බලපාන්න නැහැ. මෙම තනතුර සඳහා කළමනා කරන චක්‍රලේක අනුව වැටුප ලැබෙනවා. ඒ වගේම තෝරා ගැනීම සිද්ධ වෙන්නේ සම්මුඛ පීක්ෂණයක් මගින්. මෙම බධවා ගැනීමම් එක් කවුරුදු කොන්ත්‍රාත් කාලයක් මත තමයි සිද්ධකිරෙන්නේ. ඊට පසුව කාර්ය සාධනය මත, ොත්‍රාත් කාලය දීර්ග කරන බව සඳහන් කල්ල තියෙනවා. ඒ වගේම තනතුරු සඳහා අයිතුම් කිරීමට හැකිවන අවසාන දිනේ වෙන්නේ දෙදහස් විසිද් දෙක්කේ මාර්තමාසේ විසේ එක්වන දින. මීලගිට අපි බලමු මෙම තැනතුරු සඳහාවශ්‍ය සුදුසුකම් තියෙනවනං නිවැරදිව කොහොමද අයිතුුම්පත් යොමු කරන්න කියලා. සම්පූර්ණ කරන ලදෝබේ අයිතුුම්පත්ත සහාතික කරනල ද අධ්‍යාපනිකසාහ වෘධිය සුදුසුකම් ඒවාගේම පලපුරුත්තු පහුණු සහතික වගේම ජාතික හැඳනුම් පත උපැන්න සහතිකයේ සහ අනිකුත් අදාළ ලිය කියවලිවල පිටිපද්ද සමග ඥාතිීන් නොවන නිර්දේශකයන් දෙදනකුගේ නම් දුරකත නාංකසාහ ලිපිනයන් සමග ලියාපදිංචි තැපෑලමගින් මෙහි සඳහන්වන ලිපිනට ඔබ යවනට ඕනාා. රාජ සේවේ නියුතු නිලධරී තමන්ගේ අයුතුුම්පත් අදාළ ආයතනික ප්‍රධානය හරහා යවන්නට ඕනාා. එහිත් දැනට සේවේ නියුතුත් තනතුරේ ඔබව නිදහස් කරන්න පුළුවන්ද කියනෙක සඳහන් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අයිතුම් කරන තනතුර ලියම්කවරේවම්පසිහල කෙලවරේ පැහැදිලිව සඳහන් කරන්න. මෝන්ගේ ලිපිනේ වෙන්නන්නේ පෝජෙක්්ටිෙක්ට මොරගොල් හයිඩරප පව ප්‍රෝජෙක්ට් මොරගොල්ල ගම්පොල ඒ වගේ විස්සයි පහයි බිදු තුන්න. මෝන්කෙ දුරකථන අංකේ සඳහන් කළතියෙනවා මේ සම්බන්ධයෙන් ඔබට වෙනත් ගැටළු තියෙනවනක් මේ දුරගතරංකෙන් විමසීම් කරන්න පුළුවන් බිදුුවයි අටයි එකයි, විස්සයි, අසූපහයි, න්ේ හැට පහ ඔබට මේ සම්බන්ධයෙන් ගැටලු තයෙනවරන් ඒ දුරකතනාන්කෙට අම තැල කෙටලු නිරාකන්නේ කරගන්නත් පුළුවන්. ඒවාගේම දිනපතා අලුත්වන රැකිය අවස්ථා ගැන දැනගන්න ශාන්ක්‍රේන් යියෝක් චැනල එක සබස්ක්‍රයිඩ් කරන්න. සෙල්ලු දෙනාටම සවබදවසක් වේවා.